නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි අද දවස තුලත් අපේ ජීවිතයට යම් ධර්ම කරුණක් අවබෝධ කරන්නට අපි උත්සාහවත් වෙමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිදි ඒ වගේම අපි ධර්මීය ශ්‍රවණය කරලා තියෙන පරිදි අපි හොඳ ආකාරවම දන්නවා කුසල් දහම් කියන්නේ මොනවද, අකුසල් දහම් කියන්නේ මොනවද. මේ ක්‍රියාව සිදු කළොත් අපිට ඒකෙන් ලැබෙන ආනිසංස, ඒ වගේම අකුසල් දහම් සිදු කරොත් ඒකෙන් ලැබෙන විපාකයන් පිළිබඳව අපි හොඳටම ධර්මීය ශ්‍රවණය කරලා පොත්පත් කියවලා අපි අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මනුස්ස ජීවිතයක් ලබාගෙන උපදින්න ලැබෙනවා කියන එක පිළිබඳව අපි බොහෝ සෙයින් කුසල් කරන්නට ඕනි. ඒ වගේම අපිට මෙවැනි තථාගත භාග්‍යතුන් වහන්සේ දේශනා කළ එක දහම් වචනයක් හරි බුද්ධ වචනයක් හරි ශ්‍රවණය කරන්නට ලැබෙනවා කියලා කියන එක පිළිබඳව මනුස්ස ජීවිතය ලබාගන්නට අවශ්‍ය කරන කුසල් දහම් වලටත් වඩා අපි ඊටත් වඩා කුසල් දහම් සිදු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා කුසල් දහම් වල නිරත වෙනවා කිව්වහම බොහෝ සෙයින් අපිට කුසල් දහම් සිද්ධ කරන්නට අවස්ථාව අවකාශ ඉඩ ලැබිලා තියෙනවා. ඒ අතරින් අපි බෞද්ධ හැටියට බොහෝ සෙයින් අපි දන් දෙනවා, සිල් රකින්නවා, එවැනි කුසල ක්‍රියාවන් වල නිරත වෙනවා. ඉතින් දානය කියන කාරණාව ගත්තහම අපි බොහෝ සෙයින් අපි බෞද්ධ හැටියට මහා සංඝරත්නය උදෙසා දානය ඒ වගේම පිරිනමන්නට යෙදෙනවා. ඉතින් මේ කාරණාව අපි ටිකක් විමසල බලපුවාම අපි දන් දෙන්නේ කොහොමද, ඒ වගේම ඒකෙන් ලැබෙන ආනිසංස පිළිබඳව අපි නුවණින් විමසුවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිදි අපි දානයක් පූජා කරනකොට ඒ දානය පූජා කරපුවාම ආර්ය මහා සංඝරත්නය උදෙසාම පූජා කරනවා කියන සිතුවිල්ලෙන් යුතුව, සත්පුරුෂ දහසින් යුතුව අපි දානය නැවත කුසල ක්‍රියාවක නිරත වෙනවා නම් කල්ප සිය දහස් ගණනක් ගෙවිලා ගියත් විපාක දෙයලි ඉවර වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. කප්පානි සුද සහස්සානි සංගේ දින්නන් අනස්සති. ආර්ය මහා සංඝරත්නයට සංඝයාටම පූජා කරන දානය කල්ප සිය දහස් ගණනක් කිවිල ගියත් විපාක දෙයලි ඉවර වෙන්නේ නැහැ. ඒ වගේම අසංඛේයෝ අපමේයෝ වදාමි. සංඛ්‍යාවක් නැහැ, ප්‍රමාණයක් කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ මනුස්ස ජීවිතය තුළ දන් දෙමින් ඒ වගේම සිල් රකිමින් උත්සාහවත් වෙන්නට ඕනි ධර්මය අවබෝධ කරන්නට. ඉතින් අපි දන් දෙනකොට අපි හොඳටම අවබෝධ කරගන්නට ඕනි දෙයක් තමයි ඒ විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා කිහිප නමට පමණක් නෙවෙයි ආර්ය මහා සංඝරත්නය උදෙසාම අතීත වර්තමාන අනාගත කියන තුන්කල්ලස ආර්ය මහා සංඝරත්නය උදෙසාම පූජා කරනවා කියන චේතනාවෙන් යුතුව අපි දානයක් පූජා කරන්නට ඕනි. ඉතින් ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සාංකික දානයක් වශයෙන්. ඉතින් ඒ නිසා අපි එවැනි කුසල් දහම් වල නිරත වෙන්නට, තව තවත් කුසල් දහම් සිද්ධ කරන්නට අපිට අවස්ථාව අවකාශය ලැබෙන්නට, ඒ වගේම ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් නිවිනින් සැනසෙන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවිනින් සැනසෙන්නට ඒ අවශ්‍ය කරන අවකාශය අපිට ලැබේවා, ඔබ සියලු දෙනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාව සමග සියලු දෙනාටම තෙරුවන් සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.